මීයුනේ හෙවත් ලෙප්ටෝස්පිරෝසිස් රෝග තත්වය මීයන් සහ වෙනත් ශීරපායින් සතුන් නිසා ඇතිවන රෝග තත්වයක්. මෙම රෝගය පතල්ුණ වෙල්ුණ යන නම් වලින්ද හඳුන්වනවා. අපේ රටේ මුළු වසර පුරාම මීයුනේ රෝගින් වාර්තා වුණත් මාර්තු සිට මැයි දක්වා ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මෝසම් වැසි කාලයේ මෙන්ම යලමහ කන්‍යයන්හි ගොයම් වැඩ කටයුතු වලට නිරත වන කාලවකවානුවලදී මීයුනේ රෝගීන්ගේ වාර්තා වීමක් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම රෝගයේ බෝකෙන ප්‍රධාන සත්වයා ලෙස මීයා හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ලෝකයේ නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලිනුත් මීයුනේ රෝගීන්ගේ ගහණය බහුලව දක්නට ලැබෙනවා. අපේ රටේ දැන්ට මීයුනේ රෝගීන් 7500ක් පමණ වාර්තා වී තිබෙනවා. ඒ අතර රත්නපුර, ගාල්ල, මාතර, කළුතර වැනි ප්‍රදේශවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රදේශවලිනුත් යම් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මීයුනේ සෑදීමේ අවදානමක් සහිත කණ්ඩායම් කවුද කියලා දැන් බලමු. රත්නපුරයේ වැනි මැණික් කර්මාන්තය ආශ්‍රිත ප්‍රදේශයන්හි පතල් කැණීම් කටයුතු වෙන පුද්ගලයන් කුඹුරු වැඩවල ඉදෙන ගොවීන් මෙම රෝගයට වඩාත් ගොදුරු වෙනවා. තද වැසි කාලයේදී ඇතිවන ගම් වතුර තත්ත්වය නිසා රෝගයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. කීර කොටු ආශ්‍රිත කටයුතු කරන පුද්ගලයන්ට වගේම වෙල්වල සරුංගල් යවන දරුවන්ට සහ මඩ ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන්ටත් රෝගය බහුල ලෙස බලපානවා. මීයුනේ බැක්ටීරියාවකින් බෝ වෙන රෝග තත්වයක්. රෝගකාරක බැක්ටීරියාව ලෙප්ටෝස්පිරා නමින් හැඳින්වෙනවා. මීයන්ගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍රා මගින් ජලයට එකතු වෙනවා. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇල මාර්ග සහ කාණු පතල්වල ජලයේ මෙම බැක්ටීරියාව රැඳී තිබෙන්න පුළුවන්. බැක්ටීරියාව ශරීරගත වෙන්නේ කොහොමද කියලා බලමු. සිරුරේ ඇති කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල, ඇස් හෝ මුඛය හරහා මිනිසාගේ සිරුරට ඇතුල් වෙනවා. මීයුන රෝග ලක්ෂණ. සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීරගත වී දින 2ක සිට 14 කාලයේදී රෝග ලක්ෂණ ඇති විය හැකියි. රෝග ලක්ෂණ යටතට උණ, මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, හිසරදය, මුත්‍රා කහවීම, මුත්‍රා යෑම අඩුවීම, වමනය, සිරුරේ අප්‍රාණිකත්වය, ඒ වගේම මීයුන රෝගයෙන් වැළඳෙන පුද්ගලයන් තවත් පුද්ගලික රෝගේ බෝ වෙන්නෙත් නෑ. මේ මීයුන රෝගේ මාරාන්තිකද නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගත හොත් රෝගී උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කරන්න පුළුවන්. බැක්ටීරියාව තවදුරටත් සිරුරේ වර්ධනය වී කම්පනය, පෙනහල්වලට රුධිර වහනය, සංතෘප්ත ඔක්සිජන් මට්ටම බැසීම නිසා හුස්ම ගැනීම වැනි අපහසුතාවයන් සිදුවීම වැනි සංකූලතාවයන් ඇතිවෙනවා. වකුගඩුවලට ඇතිවන පැම් නිසා මුත්‍රා පිටවීම අඩුවීම, ඒ වගේම මීයුන රෝග සංකූලතාවයන් හෘද වස්තුවට සහ අක්මාවටත් බලපෑම් ඇති කරන අවදානමක් ඇති කරනවා. එවැනි තත්වයකදී ජීවිත හානි වීමට වැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම නිදන්ගත රෝග තත්වයන්ගෙන් පසුවෙන් රෝගීන් සහ වැඩිහිටියන්ටද යම් අවදානමක් තියෙනවා. මීයුනෙන් වළකින්නේ කොහොමද කියලා අපි දැන් බලමු. කුඹුරු, වගුරු බිම්, ඇලවල් කාණ සහ පතල් ආශ්‍රිත රැකියාවන් නිතර නිරත වෙන පිරිස් උණ තත්වයක් ඇති වූ විට මීයුනේ සැකගෙන රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. තුවාල සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න. නොයසේනම් එම තුවාල නිසි පරිදි ආවරණය කරගන්න. කුඹුරු, වගුරු බිම් ආශ්‍රිත වැඩ කටයුතු නිරත වන්නේ නම් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙරාතුව මේ වෙනුවෙන් නිර්දේශිත ඖෂධ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවීමෙන් මෙම ඖෂධ ඔබට මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් නොමිලේ ලබා ගත හැකියි. මෙම ප්‍රතිජීවක ඖෂධ නිසි කාලයට වගේම නිසි මාත්‍රාවෙන් ලබා ගැනීමත් වැදගත්. ගම් වතුර වැනි ආපදා තත්ත්වයන් පවතින කාලවලදී රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න. විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතවල මසුන් ඇල්ලීමෙන් හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ ඇත්නම් වහාම නිසි ප්‍රතිකාර වෙත යොමු වෙන්න.